ඉතින් ඔන්න මාස ගානකට පස්සේ අද අලුතෙන් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් පහු ගිය දවස්වල තිබුණ වැඩත් එක්ක මට ඇත්තටම වීඩියෝ එකක් අරන් ඉන්න උනේ නැහැ. ඉතින් ඒ කොහොම වුණත් ඔන්න අද ඉඳන් එහෙම නැත්නම් අද ඉඳන් අලුත් වීඩියෝ ටිකක්ම සෙට් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා AliExpress orders ගැන. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න channel එකත් එක්ක මොකද මෙන්න මේ වගේ අලුත් අලුත් items ගොඩාක් මේ වෙද්දි මම order කරලා තිනා. ඉතින් තව දවස් කිහිපයකින් ඒ එක එක items මට ලැබෙයි. ඉතින් ඒ ලැබෙන අනුව මම unboxing and review video එකක් අනිවාර්යෙන් දානවා. ඉතින් ඒ නිසා මතක ඇතුව subscribe කරන්න channel එක. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මොකක්ද මේ gadget එක, මොකක්ද මේකෙන් වෙන්නේ, මේක ගන්න කොහමද, මේකේ price කොහමද, මෙන්න මේ වගේ දේවල් ගැන. හරි, ඉතින් දැන් අපි බලමු මොකක්ද මේ gadget එක කියලා. ඉතින් ඒ වගේ කියන්න ඕනේ අද මම පොඩ්ඩ එළියට ඇවිල්ලා ඉන්නේ, මොකද ඇතුලේ වීඩියෝ කරන්න බැහැ. ඉතින් ඒ නිසා පුංචි පුංචි සද්ද ඇහෙන්න පුළුවන්, කුරුල්ලෝ කෑ ගහන සද්ද, සමහරට හුළඟින් ඇහෙන සද්ද. ඉතින් ඒක වැඩි ගණන් ගන්න එපා. දැන් අපි බලමු මොකක්ද මේ gadget එක කියලා. ඉතින් මේ gadget එක සරලව කිව්වොත් ඔයාලට පේනවාද, මේක නිකන් pen drive එකක් වගේ. මෙන්න මේ වගේ package එක තමයි මට මේක ලැබුණේ. ඉතින් box එකක් ලැබුණේ නැහැ. මම මේක මිලදී ගත්තේ AliExpress එකෙන්. ඉස්සෙල්ලාම pricing ගැන කිව්වොත් මේක රුපියල් 2ක් වගේ පුංචි මුදලකට තමයි මට මිලදී ගන්න පුළුවන් වුණේ. ඉතින් මේක සාමාන්‍ය වෙන තැනකින් වා මිලදී ගන්නනම් රුපියල් 500කට වඩා වැඩි මුදලක් වෙනවා. 500ක් 1000ක් අතර වගේ මුදලක් වෙනවා මේක මිලදී ගන්න නම්. ඉතින් AliExpress එකෙන් මේක මිලදී ගත්තා රුපියල් 500ක් 1000ක් අතර මුදලක් වෙනවා. නමුත් මේක new user bonus යටතේ ඒවට පුළුවන් රුපියල් 2ක් 3ක් වගේ පුංචි මුදලක් වියදම් කරලා මිලදී ගන්න. ඉතින් අනිවාර්යෙන් new user bonus එක ගැන මම හිතනවා ඔයාලා මේ වෙද්දි දන්නව ඇති. මොකද YouTube එක පුරාම මේ වෙද්දි AliExpress new user bonus කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ මාතෘකාවක්. මොකද මේ දවස්වල ගොඩක් දෙනෙක් හොයනවා මේ new user bonus කියන්නේ මොකක්ද, කොහොමද මේක ගන්න කියලා. ඉතින් ඒක ගැන වැඩි වීඩියෝ කරන්න ඕනේ නැහැ. මොකද ඕන තරම් ට්‍යුටෝරියල්ස් තියෙනවා YouTube එකේ new user bonus එක ගැන. ඉතින් දැන් අපි බලමු මේක unbox කරගෙන, එහෙම නැත්නම් unpack කරගෙන මොකක්ද මේ gadget එක කියලා. ඉතින් හරි, දැන් බලමු මේක එළියට අරගෙන. ඉතින් මට මෙන්න මේ වගේ පැකට් එක තමයි මේක ලැබුණේ. මේ තියෙන්නේ ඉස්සලා අපිට මේක user manual එක හම්බ වෙනවා. මෙන්න මේ වගේ user manual එකක් පුංචි. මේ user manual එකේ තියෙනවා ඔයාට මේ එකත් එක්ක කරගන්න පුළුවන් මොකක්ද ඒ වගේ මේක ප්‍රයා කරන්න කොහොමද. මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් කිහිපයක්. ඉතින් user manual එක අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙන්න මේ පැකට් එකේ අපිට ලැබෙනවා මෙන්න මේ වගේ USB කේබල් එකක්. ඉතින් මේ USB කේබල් එක තියෙන්නේ ඔයාට මේ gadget එක නැත්නම් මේ item එක charge කරගන්න. ඉතින් මේක charge කරන්න පුළුවන් option එකක් තියෙන Bluetooth AUX transmitter එකක්. ඉතින් ඔයාට thumbnail එකේ දැක්කහම හිතා ගන්න පුළුවන් වෙන්නේ නැති ඕනම player එකකට Bluetooth දෙන්න නම් අනිවාර්යයෙන් මේක Bluetooth තියෙන device එකක් වෙන්න බෑ. ඉතින් මේකෙන් තමයි අපි මේකට power එක දෙන්නේ. ඉතින් මේකෙන් පුළුවන් අපිට මේ cable එක මොකද්ද මේක use කරලා මෙන්න මේ gadget එක charge කරගන්න. ඊට අමතරව මෙන්න මේ විදිහට අපිට මේ packet එකේ ලැබිලා තියෙනවා. එන මේ විදිහට අපි AUX port එකට plug කරන්න පුළුවන් පුංචි port එකකට ගහන්න පුළුවන් gadget එකක්. ඉතින් මෙන්න මේකේ දෙපැත්තෙම තියෙන AUX pin දෙකක්. ඉතින් එකක් පුළුවන් මෙන්න මේ device එකට plug කරන්න, අනිත් පැත්ත වාගේ player එකේ AUX port එකට plug කරන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපිට තියෙනවා දැන් අපේ gadget එක. ඉතින් මෙන්න මේක බැලූ බැල්මට pen drive එකක් වගේ. ඉතින් නමුත් මේක pen drive එකක් නෙවෙයි, Bluetooth AUX adapter එකක්. ඉතින් පේන ඇති මුලින්ම මේක plastic design එකක් තියෙන්නේ. ඒ වගේම එහෙම ලොකු hard plastic වලින් නෙමෙයි මේක නිර්මාණය කළ තියෙන්නේ. කොහොම වුණත් හොඳ build එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ buttons and ports ගැන කතා කරොත් මුලින්ම මෙන්න මෙතන අපේ power button එක ඉතින් තියෙනවා. මේක multi functional button එකක්. මොකද මේකෙන් අපිට මේක play එකට plug කරාම අපිට පුළුවන් මේකෙන් මෙන්න මේ multi functional button එකක් කියන්නේ මේකෙන් අපිට call එකක් ආව call එකක් answer කරන්න, ඒ වගේම cut කරන්න, මෙන්න මේ වගේ දේවල් වලටත් මෙන්න මේ button එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන තියෙන පුංචි mic එකක්. ඉතින් මේ mic එක හිතන්න ඔයා speaker එකෙන් මේක plug කරලා තියෙද්දි අපි හිතමු මේක වාගේ phone එකට connect කරලා තියෙන කියලා Bluetooth වලින්.
ඉතින් බ්ලූටූත් වලින් කනෙක්ට් කරලා තියෙදි හිතන්න ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. එතකොට කෝල් එක වාට ස්පීකර් එකකින් අහගෙන මෙන්න මේ මයික් එකකින් කතා කරන්න පුළුවන්, වොයිස් එක ඉන්පුට් කරන්න පුළුවන් මයික් එකක් තමයි මේ. ඉතින් ඉස්සරහට බලමු අපි කොහොමද මේ වැඩ කරන්නේ කියලා. ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා AUX port එක. ඉතින් මෙන්න මෙතනට තමයි අපි මෙන්න මේ ගැජට් එක මෙන්න මේ විදිහට ප්ලග් කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට ප්ලග් කරනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්ත තමයි අපේ ප්ලේ එකට ප්ලග් කරන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපේ micro USB port එක. ඉතින් ඒකට තමයි මෙන්න මේ කේබල් එක අපිට ලැබුණේ. මේක ප්ලග් කරලා තමයි මේක චාර්ජ් කරගන්න. හරි. ඊට පස්සේ බැලූ බැලමට නම් වෙන මොකුත් නැහැ මේකේ. මෙන්න මේ වගේ කළු පාට ප්ලාස්ටික් තමයි යොදාගෙන තියෙන්නේ මේක හදන්න. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ පවර් බටන් එක ප්‍රෙස් ගන්න. ඉතින් TikTok සද්දයක් වගේ ඇහෙනවා. බලමු මේක ඔන් කරන් ඉඳලා කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔව් දැන් වාට පේනවා ඇති මෙන්න මේකේ රතු පාට සහ නිල් පාටින් ලයිට් එකක් බ්ලින්ක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේක දැන් තියෙන්නේ pairing mode එකේ. ඒ කියන්නේ මේකේ Bluetooth දැන් ඔන් වෙලා තියෙන්නේ. ඉතින් ඉතුරු වැඩ ටික කරන්න අපිට ෆෝන් එකක් ඕනේ. මොකද මේක කනෙක්ට් කරගන්නත් තිබේ. ෆෝන් එකක් නැත්නම් ලැප්ටොප් එකක් ඕනේ. ඉතින් ඒක බලමු ඊළඟ කොටසේදී. ඊළඟ දැන් අපි බලමු කොහොමද මේක පෙයා කරන්න කියලා. ඉතින් මම ඒකට ලැප්ටොප් එක යූස් කරනවා. මොකද ෆෝන් එකකින් කරනවටත් වඩා එහෙම නැත්නම් අපි ෆෝන් එකම යූස් කරමු. ෆෝන් එකක් යූස් කළා අපි බලමු මේක ප්ලග් කරලා අපේ කායකට. ඉතින් ඔයාලට කියන්න ඕනේ කායකටත් මේක ප්ලග් කරන්න පුළුවන්. ඒ කියන්නේ කායකේ වාගේ තියෙන ප්ලේයර් එකට බ්ලූටූත් නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ අයිටම් එක යූස් කරලා ඔයාගේ කායකේ ප්ලේයර් එකට බ්ලූටූත් ලබා දෙන්න. ඉතින් මමත් ගෙනා මේක අපේ කායකේ ප්ලේයර් එකට. මොකද අපේ කායකේ තියෙන ප්ලේයර් එකේ බ්ලූටූත් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම මේක යූස් කරලා කායකේ ප්ලේයර් එකට බ්ලූටූත් දෙන්න තමයි මේ ගැජට් එක මම ගෙන්න ගත්තේ. දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් ආයෙත් මතක් කරනවා මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා කිහිපයක්ම. මොකද මට අයිටම්ස් ලැබෙන අනුව තමයි මම වීඩියෝස් කරන්නේ. ඉතින් AliExpress එකේ මේ වෙද්දි මම අයිටම්ස් ගොඩක් ඕඩර් කරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් මට ළඟදිම ලැබෙයි. ඒ ලැබෙන අනුව ඔයාලට වැදගත් වෙන දේවල් තමයි මම ඕඩර් කරලා තියෙන්නේ. අපි හැමෝටම වැදගත් වෙන දේවල්. ඉතින් ඒ දේවල් අනුව අනිවාර්යෙන්ම මම වීඩියෝස් දානවා. ඉතින් මතකයතු subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් බලන්න. දැන් අපි බලමු කොහොමද මේක කනෙක්ට් කරන්නේ සහ වාහනේ ප්ලේ එකට කනෙක්ට් කරලා අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. හරි. ඉතින් ඔන්න මම මගේ ලැප්ටොප් එකම යූස් කරනවා මේක පෙයා කරගන්න. මේ ඒක ලේසි නිසා පෙන්වන්නත් ලේසි. ඉතින් මුලින්ම ඔන්න මම ඇතුළට ආපු නිසා ඇතුලේ කරන්ට් එක නැහැ. දැන් කලුවරයි. අපි දැන් බලමු කොහොමද මේක ලැප්ටොප් එකත් එක්ක කනෙක්ට් කරන්නේ කියලා. ඉතින් මේක වාගේ ෆෝන් එකක් එක්ක, ඒක Apple හෝ Android ඕනම් ෆෝන් එකක් එක්ක Bluetooth ෆන්ක්ෂන් එක තියෙන ඕනම් ෆෝන් එකක් එක්ක කනෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ලැප්ටොප් එකක් එක්ක උනත් කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ ඩිවයිස් එක දැන් අපි මේක ටර්න් ඔන් කරගමු. ඉතින් අර මල්ටි ෆන්ක්ෂනල් බටන් එක, එහෙම නැත්නම් අපේ පවර් බටන් එක වට පුළුවන් මෙන්න මේ විදිහට තප්පර කිහිපයක් ප්‍රෙස් කරන් ඉන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේක රතු සහ නිල් පාටින් බ්ලින්ක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් මේක තියෙන්නේ pairing mode එකේ. දැන් අපි යමු අපේ ලැප්ටොප් එකට. ලැප්ටොප් එකේ ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ Bluetooth ඔන් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට Bluetooth ඔන් කරගන්නවා මගේ ලැප්ටොප් එකේ. ඉතින් මම Bluetooth ඔන් කරගෙන දැන් මම යනවා මෝ සෙටිංස් වලට. ඉතින් සෙටිංස් වල ගියාට පස්සේ මෙන්න මේ විදිහට දැනට මම කනෙක්ට් කරන් ඉන්න මගේ ඩිවයිසස් ටික පෙන්නනවා. ඉතින් දැන් මම යනවා මෙන්න මෙතන තියෙන ඇඩ් ඩිවයිස් කියන ඔප්ෂන් එක. ඇඩ් ඩිවයිස් කියන පස්සේ වඩ පේනවා ඇති ආගේ කම්පියුටර් එකේ සමහරට මේ ඔප්ෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. මගේ තියෙන්නේ Windows 11 නිසා තමයි මෙන්න මේ විදිහට පෙන්වන්නේ. ඉතින් හරි දැන් බලමු මෙන්න මේ ඇඩ් ඩිවයිස් වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන්ස් තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ඩිවයිස් එක තාම pairing mode එකේ තියෙන්නේ. දැන් අපි යමු මෙන්න මේ Bluetooth mic, එහෙම නැත්නම් keyboards, pens, audio devices මෙන්න මේ කියන ඔප්ෂන් එකට. මම මේ ඔප්ෂන් එක තෝරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ටග් ගාලා මගේ
ලැප්ටොප් එක අඳුර ගත්තා මෙන්න මේ ඩිවයිස් එක. ඉතින් මෙන්න මේක තමයි මේ පෙන්වන්නේ මේ BTR302 කියන ඔඩියෝ කියලා වට පෙන්වන්නේ මෙන්න මෙතනින් පෙන්නනවා. ඉතින් දැන් තියෙන මට මෙන්න මේ විදිහට මේක ක්ලික් කරනවා බලන්න. එතකොට අපේ ඩිවයිස් එකේ අර ලයිට් එක වට පේනවා ඇති මෙන්න මේ විදිහට බ්ලින්ක් වීම නැවතිලා කෙලින්ම නිල් පාට ලයිට් එක ස්ටඩි තියෙන්න ගත්තා. හරිද? ඉතින් ඒ කියන්නේ මේක දැන් කනෙක්ට් වෙලා තියෙනවා. ඔබට පේන ඇති ලැප්ටොප් එකෙත් මෙන්න මෙතන connected voice and music කියලා දිනවා. ඒ කියන්නේ දැන් අපේ ලැප්ටොප් එකට මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක ඩන් කරනවා. ඩන් කරාට පස්සේ ඔබට පේන ඇති මෙන්න මෙතන අපේ ඩිවයිස් එක පෙන්නනවා. ඉතින් ඩිවයිස් එකේ ගියාට පස්සේ ඔබට පේන ඇති මෙන්න මෙතන ෆෝන් එකක් වා කනෙක්ට් කරත් ඔබට ෆෝන් එකෙන් ඔබේ ඩිවයිස් එකේ බැටරි ලයිෆ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මගේ ලැප්ටොප් එක තියෙනවා. ඉතින් ලැප්ටොප් එක වට පේනది BTR302 connected voice and music කියලා 100% බැටරි ලයිෆ් එකක් තියෙනවා කියලා පෙන්නවා. ඉතින් දැන් අපේ ඩිවයිස් එක successfully connected අපේ ලැප්ටොප් එකත් එක්ක. ඉතින් ඔබට පේනවා ඉතින් දැන් තප්පර කිහිපයකට වතාවක් තමයි අපේ ලයිට් එක වෙන්නේ. ඉතින් ආවා user manual එක අතර ගත්තට පස්සේ පොඩ්ඩක් කියවලා බලන්න. එයාලා කියලා තියෙනවා pairing mode එකට යද්දි මේක blink වෙන්න ගන්නවා. ඒ කියන්නේ රතු සහ නිල් පාටින් මේක blink වෙන්න ගන්නවා. ඒකව දැක්කා. ඊට පස්සේ connect කරාට පස්සේ ඒක steady light එක නිල් පාටින් ටික වෙලාවක් පත් වෙලා තිබිලා ඊට පස්සේ තප්පර කිහිපයකට සැරයක් මෙන්න මේ විදිහට light එක නිවි නිවි පත්තු වෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් අපේ device එක කනෙක්ට් වෙලා තියෙන්නේ අපේ ලැප්ටොප් එකත් එක්ක. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක අපේ කාර් එකට කනෙක්ට් කරන්නේ කියලා. හරි, ඉතින් ඔන්න දැන් මම අපේ වාහනේ ඇතුළට ආවා. ඉතින් ඇතුළ ටිකක් කළුවරයි. ඔබට පේන ඇති දැන් අපේ ඩිවයිස් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. මම ලැප්ටොප් ඇතුළට උස්සගෙන ආවා කාර් එක ඇතුළට. ඉතින් අපි දැන් ප්ලේයර් එක ඔන් කරගෙන බලමු කොහොමද මේක කනෙක්ට් කරන්න කියලා. හරි, ඉතින් මුලින්ම වාඩ පුළුවන් වාහනේ ස්විච් ඔන් කරලා වාඩ පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ප්ලේයර් එක ඔන් කරගන්න. හරි, ප්ලේයර් එක ඔන් වුණා. වාඩ පේන ඇති ප්ලේයර් එක ඔන් වුණාට පස්සේ වාඩ තියෙන මෙන්න මේ විදිහට ඔයාගේ බ්ලූටූත් ඇඩැප්ටර් එක අරගෙන වාඩ පේන ඇති මෙන්න මෙතන තියෙනවා AUX port එකක්. ඉතින් 3.5 mm ගහන AUX port එකක් තමයි මෙතන තියෙන්නේ. ඔබට පුළුවන් ඔයාගේ මෙන්න මේ ඩිවයිස් එකට මෙන්න මේ කොටස ප්ලග් කරලා මෙන්න මේ විදිහට ඔයාගේ ඩිවයිස් එක ප්ලග් කරන්න වාහනේට. හරි, ඉතින් මම ඔන්න වාහනේ ප්ලේයර් එකට ප්ලග් කරගත්තා මගේ ඩිවයිස් එක. ඉතින් දැන් මේක මම චාර්ජ් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් මේක ආසන්න වශයෙන් ඔයාට පැය දෙකක් වගේ කාලයක් චාර්ජ් කරගන්න පුළුවන් බිඳුවේ ඉඳන් 100 දක්වා. ඊට පස්සේ ඔයාට පැය 5ක් 6ක් අතර කාලයක් මේක චාර්ජ් කරන්න නැතුව යූස් කරන්න පුළුවන් කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් ඒක කොහොම වුණත් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන අපේ USB port එක හරහා අපේ micro USB cable එක මෙන්න මෙතනට ගහලා දිගටම මේක current එකට plug කරලා තියන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් වෙලාවක් මේක ඔයාට යූස් කරන්න පුළුවන්. හරි, ඊට පස්සේ දැන් අපි මේක plug කරගත්තා. දැන් අපි බලමු කොහොමද මේක මේ ඊතුරු ටික වැඩ කරගන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන යූස් කරලා අපේ mode එක මාරු ගන්න. ඉතින් standby mode එක තියෙනවා. ඊට පස්සේ turner mode එක කියන්නේ FM. ඊට පස්සේ තියෙනවා USB. ඊට පස්සේ දැන් අපි යනවා CD. ඊට පස්සේ තියෙනවා AUX. ඉතින් මෙන්න මේ විදිහට දැන් ඉන්නේ AUX mode එකේ. ඒ කියන්නේ දැන් player එකේ තියෙන AUX mode එකේ දැන් අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට දැන් වැඩේ හරි. දැන් ඔයාගේ computer එක දැන් මම ලැප්ටොප් එකත් අරගෙන ආවා. ඉතින් මම ඩෝ එක ක්ලෝස් කරගත්තා. ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක දැන් කනෙක් කරලා එහෙම නැත්නම් ලැප්ටොප් එක දැන් මම කනෙක් කරලා තියෙන්නේ. ස්පීන ඇතුළේ ඔයාලට MP3 USB AUX ඔන්න ඔය විදිහට අපේ ප්ලේ එක නවත්නවා. මේ පොඩ්ඩක් අවුල් ගිහින් තින්නේ සිස්ටම් එක. හරි, කොහොම හරි දැන් අපි යමු ලැප්ටොප් එකට. දැන් ඔන්න මගේ device එක මෙතන connect වෙලා තියෙනවාට පේන වෙදි BTR302 කියලා. දැන් අපි බලමු music එකක් play කරලා කොහොමද
මේක ප්ලේ වෙන්නේ කියලා. හරි. ඔන්න මම දැන් මියුසික් එක ප්ලේ කරනවා. හරි. ඉතින් ඔන්න දැන් ඔයාලට මියුසික් එක ඇහෙනවා ඇති. ඉතින් දැන් මට මියුසික් එක ඇහෙන්නේ ඉතින් මේ මියුසික් එක මට ඇහෙන්නේ මගේ වාහනෙන්. ඉතින් අපේ වාහනෙන් තමයි මේ මියුසික් එක වාට ඇහෙන්නේ. ඉතින් වාහනේ තියෙන ස්පීකර්ස් වලින්. හරි. ඊට පස්සේ දැන් අපි බලමු මේක කොහමද මේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක අඩු වැඩි කරගන්න වොලියුම් එක. එතකොට ඔයාලට පේනවා ඇති වොලියුම් එක අඩු වුණා. ඊට පස්සේ වැඩි කරද්දි ඔන්න වොලියුම් එක වැඩි වෙනවා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති මොකද වුනේ කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම වෙලා තියෙන ඇත්තට මෙන්න මේ දේ. මම මියුසික් එක පොඩ්ඩක් ක්ලෝස් කරගන්න. ඇත්තටම උනේ මෙච්චරයි. මහලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඇත්තටම මෙතනදී උනේ අමුතු මැජික් එකක් නෙවෙයි. ඇත්තටම මෙයාට අපි අපේ ප්ලේයර් එකට අපි දුන්නේ AUX මෝඩ් එක. ඉතින් එයා හිතන්නේ දැන් AUX මෝඩ් එකෙන් අපිට පුළුවන් මේකට AUX කේබල් එකක් යූස් කරලා මොකක් හරි කේබල් එකේ අරගෙන එහා පැත්තට ගහලා වයර්ඩ්ලි අපිට පුළුවන් මේකෙන් ප්ලේ එකෙන් මියුසික් එක ප්ලේ කරන්න. ඉතින් නමුත් අපි දැන් කරේ AUX port එකට අපේ Bluetooth device එක connect කරලා අපි wirelessly තමයි මේක මේ වැඩේ කරගත්. ඉතින් ප්ලේ එක දන්නේ නැහැ. එයා හිතන්නේ ඇත්තටම wire එකක් connect කරලා තමයි තියෙන්නේ කියලා. නමුත් අපි AUX port එක හරහා අපේ Bluetooth device එක මෙන්න මේක plug කරලා දැන් අපි වැඩ කරගෙන තියෙන්නේ. ඉතින් දැන් ඔන්න ඔයාගේ ප්ලේයර් එකට තියෙනවා Bluetooth. ඉතින් මේක එක උදාහරණයක්. ඉතින් තවත් ඉන්ට්‍රස්ට් උදාහරණයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක යූස් කරන්න. ඉතින් අපි ගොඩක් කට්ටිය කැමතිනේ මේ වයර්ලස් ඉයර්ෆෝන්, එහෙම නැත්නම් වයර් නැති ඉයර්ෆෝන් යූස් කරන්න. ඉතින් ඒ කොහොම වුණත් ඔයාලට පුළුවන් ඔන්න ඔයාගේ තියෙන වයර්ඩ් ඉයර්ෆෝන් එකත් වයර්ලස් ඉයර්ෆෝන් එකක් කරගන්න මෙන්න මේ ඩිවයිස් එක යූස් කරලා. ඔයාලට තියෙන සාමාන්‍ය විදිහටම මෙන්න මේකේ Bluetooth ඔන් කරලා මේක සාමාන්‍ය විදිහට ඕනම ඩිවයිස් එකට කනෙක්ට් කරගෙන වාගේ වයර්ඩ් ඉයර්ෆෝන් එක අරගෙන මෙන්න මේ කොටස වෙනුවට ඔයාගේ මම මේක පොඩ්ඩකට ගලවලා ගන්න. මෙන්න මේ කොටසට ඔයාගේ ඉයර්ෆෝන් එකේ පෝට් එක ප්ලග් කරගන්න. එතකොට ඔන්න ආයෙත් අවුට්පුට් එකක් එන්නේ ස්පීකර් එකකින් මෙතනට කනෙක්ට් වෙලා තිනවා. AUX ඔඩියෝ කේ ඇඩැප්ටර් එක, ඒ ඔඩියෝ පින් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකේ Bluetooth ඔන් කරලා මෙන්න මෙතනට ඔයාගේ ඉයර්ෆෝන් එක ප්ලග් කරලා මේක ඕන සාක්කුවේ දාගන්න පුළුවන්. එහෙම නැත්නම් බෑග් එකකට දාගන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔන්න වයර් එක ප්ලග් කරාට පස්සේ ආයේ කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔයාගේ ෆෝන් එකත් එක්ක ඉයර්ෆෝන් එකේ කේබල් එක ප්ලග් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක යූස් කරලා ඒ වැඩෙත් කරගන්න. ඉතින් ඔන්න පුංචි ට්‍රික් එකක් තමයි මම ඔයාලට කිව්වේ. ඔයාලට පුළුවන් ඒ විදිහටත් ඒක යූස් කරන්න. එතකොට ඔයාලට ඔයාගේ වයර්ඩ් ඉයර්ෆෝන් එක වයර්ලස් ඉයර්ෆෝන් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ෆන්ක්ෂන්ස් ගැන කතා කරොත් මෙන්න මේ තියෙන බටන් එකෙන් අපිට පුළුවන්කම තියෙනවා ආ මියුසික් එක ප්ලේ කරලා තියෙනවා නම් මියුසික් එක ප්ලේ පෝස් කරන්න. ඊට අමතරව ඔයාලට කෝල් එකක් එනවා නම් කෝල් එක කට් කරන්න, ආන්සර් කරන්න, මෙන්න මේ වගේ දේවලුත් මේ මල්ටි ෆන්ක්ෂනල් බටන් එකෙන් යූස් කරලා ඔයාලට කරගන්න පුළුවන්. ඔන්න මම කියේ හිටියේ මේකේ මයික් ක්වොලිටි එක ගැන. ඉතින් අපි මේක ප්ලේ එකට කනෙක්ට් කරලා වගේ තියෙද්දි උදාහරණයකට වාහනේ යද්දී ඔයා කතා කරොත් ඉතින් මේකේ ලොකු අර සවුන්ඩ් ක්වොලිටි එකක් නැහැ. ඉතින් මොකද මේකේ තියෙන පුංචි මයික් එකක්. ඉතින් හයි ක්වොලිටි මයික් එකක් නෙවෙයි මේක. ඉතින් ඔයා ටිකක් මයික් එක ලඟ වෙලා කතා කරොත් නම් ඇහෙනවා. නමුත් එහෙම නැත්තම් එහා පැත්තේ කෙනාට නම් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මයික් එක නම් එහෙම ලොකු ක්වොලිටි එකක් නැහැ. නමුත් මෙන්න මේ ෆන්ක්ෂන් බටනින් ඔයාට ප්ලේ පෝස් කරන ඒ වැඩ ටික් කරගන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔයාට ප්‍රධාන කාර්ය එහෙම නැත්නම් අපේ Bluetooth නැති ඕනම් ප්ලේ එකක් Bluetooth කරගන්න මෙන්න මේ ඩිවයිස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද මේ අය අපි අලුතෙන් Bluetooth තියෙන ප්ලේ එකක් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ පුංචි කෑල්ලක් ගත්තාම අපිට අපේ වැඩේ කරගන්න පුළුවන්. හරි. ඉතින් මතක ඇතුව ඔන්න අයත් කියනවා ඉතින් ටික කාලයකින්
වීඩියෝ දාන්න බැරි වුණා පහුගිය දවස්වල. ඉතින් ඒක කොහොම වුණත් ඉස්සරහට AliExpress එකේ මෙන්න මේ වගේ වැදගත් අලුත් සුපිරි ගැජට්ස් ගොඩක් මම ඕඩර් කරලා තිනවා. ඉතින් ඒවා ලැබෙන අනුව මම අනිවාර්යෙන් මේ වගේ unboxing and review videos දානවා. ඉතින් ඒ නිසා මතක ඇතුව YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම notification bell icon එකත් ऑल दागन इतो मैं वीडियो अपलोड कर नोटिफिकेशन इतना टाला वीडियो बल्ला पुलिस बोनस अटते रूपये दिखा गन पुलवा तब गजट्स अनिवार्य मम इस हटात अरगेन ऐ थिंग एक किया बेह हेटद लबन सतीद इलंग मसद बेह मट एव लबन मैं वीडियो कर लानवा थिंग एनीस मोन मंगीतना अद वीडियो इंट्रस्ट वेन्नति हों वीडियो पेन्नति मंगीतना यूज करना प्रश्न दीन आलो मे वीडियो शेयर प्ले ब्लूटूथ ऐड कर ऑप्शन क्वालिटी तीन डिवाइस ब्लूटूथ 5.0 तीन डिवाइस रुपया తునటాలి ఎక్స్‌ప్రెస్ ఏ మిలది ගන්න පුළුවන් මම පළවෙනි ડિસ્ક્રિપ્શન එකේ වගේම කමෙන්ට් સેක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එක විදිහට පින් කරලා තිනවා මේ ડિવાઇસ එක මිලදී ගන්න පුළුවන් links ඒ වගේම ඔයාලට එතනින් ගියොත් මේවා new user bonus එක යටතේ මිලදී ගන්න පුළුවන් එහෙනම් ඔන්න අදට වීඩියෝ එක ඉවර කරනවා මතක ඇතුව ආයෙත් කියනවා subscribe කරන්න share කරන්න like කරන්න එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා. Thank you.